पौगे काले मेरठी जनताव लक्ष गण जनताव पारटा तमट लाइट के नैतुनकुट तेलगन दवस गण पोलीमीनकुट गोवि जनता कुमर वलट पोहरट के नैतु कनाटुनकुट तेदल ते यपेन गोव्यगे ते वगावट पोहरट के नैतुनकुट ये कनाटुन ते ते आय दिहा बलागन बेरू मुहदुअन धीवर अट तेलटिक नैतु व्यापारिक हरियम आदाय मार्ग नैतु मुल समाजम पीडावट पत्नकुट लंकावे लक्ष संख्यात जनता पारटा अभी हेमदे नम आस्वादे किंदरावद अभी तो नित अम्मलातातल वेडीटी अम्मलातातल अभी कौर अपे जीवित काले देखपु विशालतम जन नगिटी में सिद्ध गोटाबे राजपक्ष इतम शक्तिमत नायक किल तम अपिट पेन्नो दिन लेपु जनताव नगिटी नकुट ए जनताव टेरिव पहार इल्लकर सुदुवेन संस्कृति अखिम्यो तिबुनु माध्यवेदिं गातने कर माध्यवेदिं पहर गत्तु नायकी खेटे तमाय गोटाबे मेरठे समाज गत वेला हिटी हैवे मुकद सिद्ध उन्नी ए जनता नेगेटिव महमुई गोटाबे राजपक्षट जनाधिपति मंदिरे पिटिपस्से गुलेन रिंगला नाविक हमुदा कंदुरट गिहिल्ला बोट्टुवक नेगला महमुदट गिहिल्ला कटुनायक एयरपोर्ट एकट अविल्ला दवस एकहमारक वगे कटुनायक एयरपोर्ट एके करेकी करेकी इंदला රටින් පැනල යන්න සිද්ධ වුණා. මොකද ඒ ඇතුලේ තියෙන්නේ? ඒ ඇතුලේ තියෙන්නේ මොකක්ද? ජනාධිපති බලය යාගව තිබුණා. යා සේනාධිනායකයා. යාගව පොලිසියට අනදීමේ බලය තිබුණා. යාගව හමුදාවට නියෝග දීමේ බලය තිබුණා. යට ඇමති මණ්ඩලයක් හිටියා. යට පාර්ලිමේන්තුවේ 3-2ක් තිබුණා. යට එයාගේ අයියා අගමැති වෙලා හිටියා. එයාගේ ලොකු අයියා ඇමති වෙලා හිටියා. अगे पुता के अमति वेला हिटिया पुतु देगे ज्ञाति पुते मातर हिटिया हिटिया मे उको मिंदलात्मक सिद्ध उन्नी जनता वगे बले हम पालक अट पलायंड सिद्ध लंका में पलम वतावट मेरटे जनता वट तमंग इदरी पिट पेन्नुं कोटते बिनवा बले एक दिन ने कोतन जनाधिपति कम गावने भी अगमति गावने भी पुलिसी गावने भी हमुदाव गावने भी बले तीन जनता गाव हेबे मुकद्दे उन्हें नेपाल के दीर्घ काल या ये जनता गावति बुनु बले अवधि वेंडी इट दुंगी ने भयकरा दीन बावेट पत्करा निवट बावेट पत्करा एमति वरे एनकोट कानूट भाईने संस्कृति खेदुआ एमतिवर एनकोट नेगेटिव संस्कृति अखेद एमतिवर अट पलाते मंत्रीवर अट विदर प्रादेश सभा मंत्रीवर अट भय गम्मल जनता जीवत्न तत्व निर्माण का जनता बियपत्कर लिटी जनता जटपत्कर लिटी हे भय जनता नगी हेटी नगी सिटी महमी मुखा सिद्ध मंत्री इट मलगेदर इंड දැක්ක ඩලසලා පිරිමි මල ගෙදර එන්න බෑ දාන ගෙදර එන්න බෑ රැස්වීමකට එන්න බෑ මීට පෙර ජනතාවට ඒගොල්ලෝ ගාවට යන්න බෑ දැන් ඒගොල්ලන්ට ජනතාව ගාවට එන්න බෑ නේද කොතනද බලය තියෙන්නේ කොතනද බලය තියෙන්නේ බලය තියෙන්නේ කොතනද බලය තියෙන්නේ ජනතාව ගාව इन मुकदापी हम तिबेन्नी मे विसीरला बल गुणवेला नति बल मुखदर नूनपी संविधानात्मक एक राशिकर नून अरगले विशाल आस्वाद जनता विशाल नेगेटिव हे भय अवसंपति पलय इका बाघ पति पलय बाघ इन सा काटत
පුඩි අපේක්ෂා බංගත්වයක් තියෙනවා. අපි හිතුවද මේක කියලා හිතනෝනේ. පාර්ලිමේන්තුවට එන්නවත් ඡන්දයක් ගන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. කට්ටියට හිතනවා අරගලේ නිකන් මදි වගේ. නේද? කට්ටිය පශ්චාත්තාප වෙනවා. කට්ටියට පොඩි පසුබෑමේ මනෝභාවයක් ඇවිල්ලා තිබෙනවා. මේ විශාල ජනතා නැගිටීමක් අවසානයේදී උපරිම ජයග්‍රහණය ජනතාව වෙත ලබා ගන්න අසමත් වුණා. ඒක ඇත්ත. හැබැයි දෙවෙනි නැගිටීම සිදු වෙන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයේ සහ මෙහෙවීම මත බව මතක තබා ගන්න. ඒ නිසා තමයි අපි සංවිධානය වෙන්න ඕනකම තිබෙන්නේ. විසිරලා එක එකනා පාරට ඇවිල්ලා කොඩියක් අල්ලගෙන හිටියට පෝස්ටරයක් අල්ලගෙන හිටියට ඇමති වෙනකොට හූ කිව්වට ඇමතිව හෙල්මට් එකෙන් ගැහුවට බදුල්ල පැත්තේ නේද? ගැහුවට ප්‍රශ්න බේරිනේ. තමගේ කෝපය තමගේ වේදනාව ඒකෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න බේරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ සංවිධානාත්මක ජනතා බලවේගයක් ගොඩනැගුවොත් විතරයි. එමුනි වේද? බොය කලබල වෙනවා. අපි කලබල නැහැ මතක තබා ගන්න. අපි කලබල නැහැ. අපි හැම කොට්ටාසකම පහුගිය කාලේ ගම්වලට ගියා, ගෙවල් වලට ගියා, පන්සලට ගියා, ව්‍යාපාරික මහතුරු හම්බුණා, කොට්ටාස සභා හැදුවා. ලංකාවේ තියෙන ග්‍රාම සේවා වසම් 14 දාස් ගන්නක් තියෙනවා. මේ ඔක්කොගෙන් මේ සභාව අපි හදනවා. නේද? අදලා අද ඒ ජනතාව ගෙනල්ලා අපි විශාල ආමන්ත්‍රණයක් කරනවා. හුදකලා ලෙස ජනතාවගේ නැගිටීම් වලින් හුදකලා ලෙස පණනගෙන ජනතාවගේ අරගලයන්ගෙන් හොඳ ප්‍රතිඵල ගන්න බෑ. ජයග්‍රහයි ප්‍රතිඵල ගන්න පුළුවන්කම තිබෙන්නේ සංවිධානාත්මකව ජනතාව නැගිට්ටු. එවනි හරි නායකත්වයකට ජනතාව නැගිට්ටු. අරමුණුකට ජනතාව නැගිට්ටු. ඉලක්කයකට ජනතාව නැගිට්ටු. දැන් අපි වගකීම තිබෙන්නේ අරමුණුකට ඉලක්කයකට මේ රටේ ජනතාව අවදි වෙන්න ඕන. දැන් නිකන් සාමාන්‍ය මැතිවරණ සිටීම බැලුවොත් මේ ජනාධිපතිට තව අවුරුදු දෙකකට මදක් වැඩි කාලයක් වළංගු ජනාධිපති. පාර්ලිමේන්තුව අවුරුදු 3කට මදක් අඩු කාලයක් වළංගුයි පාර්ලිමේන්තුව. එහෙනම් දැම්ම නිකන් ඕනෙත් නෑ වගේද? මොකද ජනාධිපති ධූරය වළංගුයි තව අවුරුද්දයකට මදක් වැඩි කාලයක්, පාර්ලිමේන්තුව වළංගුයි අවුරුදු 3කට මදක් අඩු කාලයක්. මොකද කරන්නේ? තව ටිකක් පහුවෙලා වැඩේ පටන් ගමු. මොකද කියන්නේ? හරි පහුවෙලා වැඩේ පටන් ගමුද? නෑ තව දුරටත් පහුවෙන්න බෑ. තව දුරටත් පහුවෙන්න බෑ. ඇයි? මේ පාලක කණ්ඩායම් අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම විනාශ කරලා ඉවරයි. මතක තබා ගන්න. පහුගිය අප්‍රේල් මාසේ 12 වෙනිදා අපේ රටේ කළු දිනේ මතක තබා ගන්න. පහුගිය අප්‍රේල් මාසේ 12 වෙනිදා මහා බැංකුවේ අධිපතිවරයා තීන්දුව ප්‍රකාශන පත් කරා අපි අරගෙන තියෙන ණය ගෙවන්නේ. ඒ කියන්නේ මොකක්ද? නිල වශයෙන් අපේ රට බංකුලොත් පොලුකාරය කාටාරි ණයක් අරගෙන ගෙවන්න නැත්නම් පොලුකාරය. දැන් ලංකාව ලෝක පොලුක ලෝක පොලුකාරය. ලෝකෙටම ණය ගන්න කියලා තීන්දුව කරන් ඉවරයි. සරල නේද? රටක් තව රටලින් ණය අරගෙන තියෙන ණය ගෙවන්න නැහැ කියලා. ගෙවන්න නැහැ නෙවෙයි. ගෙවන්න නැහැ කියන්න පුළුවන් චණ්ඩිකමට. ගෙවන්න නැහැ කියන්නේ මොකටද? හිඟනකමට. ගෙවන්න නැහැ. අපිට ඒකෙන් කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව ලෝකයේ හැමුවේ නිල වශයෙන් බංකොලොත් රාජ්‍ය බවට ප්‍රකාශන පත් කරා. අපි දීර්ඝ කාලයක් මේ ගමන් මගේ අවසන් ප්‍රතිවිපාක අපේ රට බංකොලොත් වෙනවා කියලා. දැන් අපේ රට නිල වශයෙන් බුන්වත් භාවයේ ප්‍රකාශ කරලා ඉවරයි. රටක් හැටි. ඊට පස්සේ අපිට කිසි රටක් ණය දෙන්නේ නැහැ. දැන් මොනවද දෙන්නේ? දැන් චුවර සංවිධානය කියනවා ණය ගෙවා ගන්න බැරි රටක් ලක්ෂ 43ක් බඩගින්න ඉන්නවා නේද? ලෝක ආහාර සංවිධානය කියනවා අපි නේද ආහාර ගන්න කීයක් හරි දෙන්න ණය දෙන්නේ ආධාරය.
පොඩිගාන තමිල්නාඩුවේ මහැමති ස්ටාලින් මහත්මයා කියනවා ශ්‍රී ලංකාවේ විශාල දුප්පත් භාවයට පත් වෙලා තිබෙනවා ආහාරයක් තියෙනවා මං ආහාර කන්ටේනර් කීපයක් එවන්න ඇමරිකන් එක්සත් ජනපදය කියනවා උඹලට ණය දන් දෙන්න බෑ ණය දුන්නොත් අපව දෙන්නේ අපි නම් පොඩි මොනව හරි දෙන්න දෙනවනේ ගෙවල් වලින් අර එහා ගෙදර විශාල ලෙස ණය දුන්නට වැඩක් නැහැ කීයක් හරි අපි වේලක් කන්න දෙන්න කියලා පාසල් ළමයිට වේලක් කන්න දුන්නා ඔය දුන්නේ නේද ආහාර ටිකක් ගෙනලා දුන්නා තමිල්නාඩුවේ යාචක මහත්මයෙක් කියනවා ලංකාවට මේ වෙලා තියෙන අකරතැබේ මට බලාගෙන ඉන්න බෑ මම යාචකේ කැටියට එකතු කරගත්තු මුදල් ටිකක් මං ගෙවන්න ඒ අද සංඛ්‍යා දත්ත ඇතුලේ තියෙන තත්ත්වය භයානකයි දැන් කවුරු හරි තනම තෙල් ටිකක් ආවා ගෑස් ටිකක් ආවා මේ අරුම පුදුම වැඩක් නිසා නෙවෙයි අප්‍රේල් මාසෙ ඉඳන් අපි ණය ගෙවන්නේ නේ මේ මාස පහට ආණ්ඩුව විදේශගත අපි පිට රටවල වලට ගෙවන්න තිබුණ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2490යි අපි මේ මාස පහට ඩොලර් මිලියන 2490ක් ගෙව්වේ නේ මාර්තු මාසෙ ණයත් ගෙවාගෙන තෙලු ටිකක් තිබ්බා සැප්තැම්බර් මාසෙ ණය ගෙවන්න නැතුව තෙල් ටිකක් වැඩියෙන් තියෙනවා ඔච්චරයි හැබැයි ණය ගෙවලා නැහැ කොච්චරද ඩොලර් මිලියන 2490 අපි මේ මාස පහේ ඩොලර් මිලියන 2490 ගෙවන්න ගියා නම් තෙල් බිඳක් නැහැ ගෑස් බිඳක් නැහැ කිරිපිටි බිඳක් නැහැ මතක තබා ගන්න ඒ නිසා ඇත්ත ගත්තොත් අපේ ආර්ථික තත්ත්වය මාර්තු වලට වඩා භයානකයි අද සෑම ලෝකේ ජාත්‍යන්තර සංවිධානයන් විසින් අනතුරු වංගවා තිබෙනවා ශ්‍රී ලංකා විශාල ආර්ථික කඩාවැටීමකට මුහුණ දීලා තිබෙන කියලා මහා බැංකු අධිපතිවරයා පහු ගියදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශ කරා ජනතාවගේ පළමු නෙගටිවීමට වඩා දෙවෙනි නෙගටිවීම පීඩාවට ආහාර නැතිකම නිසා දෙවෙනි නෙගටිව සිද්ධ වෙන්නේ රටේ ලේ වැගිරීම සිදු විය හැකි කියලා ලංකාවේ මහා බැංකු අධිපතිවරයා රට්ට කියනවා එනිසා විශාල ලෙස ආර්ථික වශයෙන් කඩාවැටෙන රටක් අපි ඉස්සරහා තිබෙනවා. තව අවුරුදු 3ක් ඉවසන්න ඕනද? තව අවුරුදු 2ක් ඉවසන්න ඕනද? කවර හෝ කෙනෙකුට කුඩාව බලාපොරොත්තුවක් තියෙනවද මේ පාලකයා මේ ප්‍රශ්නේ විසඳයි කියලා? නෑ මේ පාලකයා මේ ප්‍රශ්නේ විසඳන්නේ නෑ. ඒ පාලකයා ජාත්‍යන්තර මළ ගෙවල් වල යනවා. නේද? එංගලන්තේ මහරජිනෙක් ගියා. දැන් මන් දන්නවා ජපානේ නේද? අගමැතිතුමාගේ මළ ගෙදර ගියා. දරුව පාසලේ කලන්තවල වැටෙනවනම් ඉස්පිරිතාල බෙහෙත්ක නැත්නම් පිළිකාවෙන් පිළිකා රෝගයෙන් පෙළෙන රෝගියාට බෙහෙත්ක නැත්නම් ගොවියට ආදායම් මාර්ගයක් නැත්තම් තරුණයට රැකියාවක් නැත්තම් ඉදිකී කර්මාන්ත විතරක් ලක්ෂ 6ක් රැකියා අහිමි වෙලා තිබෙනවා තරුණයක රැකියා අහිමි වෙමින් තිබෙනවා නම් මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ විශාල ඛේද වාචකයක් තිබෙනවා හැබැයි මේ ඛේද වාචකනේ මේ පාලකන්න විසඳුම් දෙන්න පුළුවන් දෙන්න බෑ මතක තබා ගන්න රනිල් වික්‍රමසිංහ යාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය යාගේ ප්‍රතිරූපේ නංගන මාධ්‍ය ඒකකයක් හැදුවා අධ්‍යක්ෂවරු 17යි රුපියල් 60000යි වාහනයයි රුපියල් 30000ක තෙලුයි අධ්‍යක්ෂවරු 17යි රනිල්ගේ ෆොටෝ ගහන්න එක්කෙනයි කකුල උස්සලා තියෙන තව කෙනයි කොලර් එක හදන්න තව කෙනයි අධ්‍යක්ෂවරු මේ රටේ තව 70කට වඩා වැඩි ප්‍රමාණයක් ඔගේ මාධ්‍ය එකකේ ඉන්නවා තමගේ ප්‍රතිරූපය පුම්බණ්ඩ මහ ජනගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් වැය කරන නායකයෝ පහුගියද රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි තිබ හොඳ දෙයක් නෙවෙයි අපි හලා දකිනවා හැබැයි එකින් එකක් ඇලි වුණා මොකද්ද මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා ඔහුගේ නිවාසයට වුණු හානිය පිළිබඳව වාර්තාවක් දැම්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් දාලා කිව්වා රනිල්ගේ නිවාසයේ ගිනි තිබීම නිසා සිදු වූ හානිය
मिलियन 205 ඒ කියන්නේ 20 කෝටි 50 ලක්ෂය කියලා ඊළඟ කියන මොකද්ද ඒ මිලියන 205 න් මිලියන 191ක් වාහනයට සිද්ධ වෙච්ච ඩැමේජ් එක මිලියන 191ක් කියලා කියන්නේ 19 කෝටි 16 ලක්ෂය වාහනේ ඩැමේජ් එක 19 කෝටි වෙන වාහනේ කොහොමද මම අහන්නේ ඇත්තටම රටේ අග්‍රාමාත්‍යවරයා අපි කොහෙවත් ටීවී එකේ දැක්කේ නැද්ද ගේ ගේට පළුදු වෙලා තියෙනවද දැක්ක වාහනට පළුදු වෙලා තියෙනවද දැක්කද නේද මේක පෙන්වුවේ නැහැ තරම් හැබැයි වාහනට සිද්ධ වෙලා තියෙන පාඩුව 19 කෝටි ඉක්ම වුණා දරුවට පාසලේ ආහාර ටිකක් නේ දරුවට කැඳ වේලක් නේ රාජ්‍ය සේවකන පඩිගෙවේ කොහොමද මේ සිකුරාදා මේ පහුගිය සිකුරාදා රාජ්‍ය සේවකන පඩිගෙවන්න තිබුණා පඩිගෙවන්න බැරුව හිරවලා හිටියා විශ්වවිද්‍යාල වල පඩිගෙවේ වාහන ගන්න නෙමෙයි මදන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ පඩිගෙව්වේ විශ්වවිද්‍යාලේ තියෙන අර මුදලින් බහණ්ඩාගාරේ සල්ලි නෑ සමහර ආයතන වලට පඩිය දැම්මේ රෑ එකට දෙකට බහණ්ඩාගාරේට සල්ලි නෑ හැබැයි බහණ්ඩාගාරේට සල්ලි නැතුණාට රනිල් වික්‍රමසිංහගේ වාහනේ ඩැමේජ් එක කෝටි 19යි ඉතින් ඇමතිවරු තව දියුරුම් දෙනවා දැන් 38 දිනක් ඇමතිවරු දුරුම් දුන රාජ්‍ය ඇමතිවරු තව 12 දිනක් දියුරුම් දීමට නියමිතව තිබෙනවා එනිසා මේ පාලකයන් මෙවැනි අර්බුදයකට රටපත් වෙලා තිබෙන වෙලාවකදීවත් ජනතාවට විශ්වාසවන්ත ලෙස හරි අපි සූදානම් අපි කැපකරන ලෑස්ති අපි ඕගොල්ලන් එක්ක එකතු වෙන්න එකතුලා මේ රට හදන්නම් කියලා ඉන්නේ නේ එහෙම නෙවෙයි ඇමතිවරු කියන්නේ මොකද්ද අපිට ඇමති දුර වුණා ජොන්ස්ටන් කියන ඇමති දුර එක්කුණා නාමල් කියන ඇමති දුර එක්කුණා රෝහිත කියන ඇමති දුර එක්කුණා මහින්දානන්ද කියන ඇමති දුර එක්කුණා මේකද රටේ ප්‍රශ්නේ වජිර ඇමති දුර එක්කුණා දැන් ඔක්කොටම ඇමතිකම් දෙන්න යනවා ඇමතිකමක් වෙන ජනපදයක් නඩත්තු කරන්න යන වියදම යනවා එනිසා මේ පාලකයන් හැම වෙලාවෙම අපිට පෙන්ණුම් කරමින් තිබෙන්නේ රටේ ජනතාව හෝ රට සැබවින් මුදවා ගැනීම හෝ ගලවා ගැනීම වුමනාවක් මේ පාලකයන්ට නෑ රනිල් වික්‍රමසිංහ හැමදාමත් බලෙන් හොබි වෙනවා බලෙන් හොබි කරනවා ඒ බලේ එයාට විනෝදේ පාර්ලිමේන්තුවේ යනවා ඉස්සර අගමැති කාලේ ගීත කුමාරතුංග උස ගන්නවා වීලුවක් කරන යනවා ඔන්න රනිල් එයා බලේ එන්ජොයි කරන කෙනෙක් එයා බලෙන් රට ගොඩනගන කෙනෙක් එයාගේ මනසේකට සූදානම් වෙලා නැහැ ගම්මල වෙන ප්‍රවාසියන් මුහුණ දෙන වේදනාවන් පිළිබඳව ඔහු දන්නේ නැහැ ඔවුන්ට ඒ පිළිබඳ හැඟීමක් නැහැ වේදනාවන් පිළිබඳව කැක්කුමක් නැහැ මතකද බගන්න ඒ නිසා ඒගොල්ල වියලුණු නායකයෝ තෙතමනයක් නැති නායකයෝ වේදනාව පිළිබඳ හැඟීමක් නැති නායකයෝ ඒ නිසා මේ නායකයන්ගෙන් මේ රට හෝ මේ රටේ ජනතාව ගලවා ගන්න බැරි බව මතකද බගන්න එහෙත් පාර්ලිමේන්තුවට අවුරුදු 3කට ටිකක් අඩු කාලයක් ජනාධිපතිකමට ඡන්දෙට අවුරුදු 2කට ටිකක් වැඩි කාලයක් මොකද කරන්නේ මොකද කරන්නේ ඒ දෙකම ඉන්නවද ඒ තුනම ඉන්නවද මතක තබා ගන්න මේ රටේ ජනතාව ඔප්පු කරලා ඉවරයි පහුගිය 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ තෝරාගත්තේ අවුරුදු 5කට එකයි මාස 8න් යන්න උන අද්දකීම් නරකනේ නරකද අද්දකීම් නරකනේ එනිසා ඔබ සංවිධානය වෙන්න අපිට පාරවල් දෙකක් තිබෙනවා මේ දෙකටම අපි ලෑස්ති වෙන්න ඕන එක පාරට බහලා උද්ඝෝෂණ හරහා පළවෑ හරලා බලේ එකට සංකීර්ණ පාර දෙක පාරට බහලා උද්ඝෝෂණ හරහා පාර්ලිමේන්තු විසිරුව හරලා ඡන්දය මොකක්ද හොඳ දෙක අපි තෝරාගෙන තියෙනවා දෙවෙනි පාර අනිත් පාර සංකීර්ණයි ඒ පාරවල් ඒ තරම් හොඳ පාරවල් නෙවෙයි ඒ වගේන් ඇතුණු විනාශයන්ගෙන් අපි අත්විඳලා තිබෙනවා මේ රට ඒ නිසා අපිට තියෙන්නේ මැති වර්ණයක් කරා මේ බලය අත්පත් කරගන්න ඒ බලය අත්පත් කරගන්න නම් ජනතාව සතුව තමයි මේ බලය තිබෙන්නේ හැම ඡන්ද පෙට්ටියක්ම අපි ජයග්‍රහණය කරන්න සලසුම හදන්න ඕන
අන්න ඒ සඳහා තමයි අපි මේ කොට්ටා සභාව පිහිටවලා තිබෙන්නේ දැන් ඔබ ලෑස්ති වෙන්න මම හිතනවා මේ අකුර ඇස්සේ වෙන සාමාන්‍යයෙන් අපි රැස්වීමක් කරනකොට නේද රැස්වීම බලන්න හරි අනිත් ආසන වලින් ඉනවා අපි කියලා තිබේ බලන්නවත් මේ පැත්තේ ඉන්න එපා කියලා හරිද කියලා තින්නේ හරිද හරිද නේද වෙනදා එනවා නේද අපි කොහොනේ අපි අපි හක්මන ආසනය හදන්න සලසුම් කරලා තිබෙන්නේ අපි මාතර ආසනෙත් හදනවා දිනියායෙත් හදනවා මේ ආසන හතේම අපි සලසුම් හදලා තියෙන්නේ එදාට ඕගොල්ලෝ එහෙට එන්න මෙහෙට ඉන්න එපා මොකද කියන්නේ මොකද කියන්නේ ඒ නිසා මේ පිරලා තියෙන්නේ අකුරැස්සේ හැම අකුරැස්ස ආසන නියෝජනය කරන හැම ගමකම සමාජික සමාජිකාවකින් සහ නායිකාවකින් තමයි මේ පිරලා තිබෙන්නේ මේ දේශ බලපුවාම අපිට දැනවම ඔබ හෙට යන ගමට තව 4-5 දිනකට කතා කරන්න ඒත් ඇති නේද මේ ගාන පහෙන් වැඩි කරොත් මොකද වෙන්නේ ආසනේ දිනු මොකද කරන්නේ අය වෙන මුකුත් නැහැ හොඳයි හරිද වෙන මුකුත් නැහැ ඔයලා හැම කෙනාම ගමට ගිහිල්ලා වැඩ කරන්න පටන් ගමු අකුරැස්සෙන් අපි පළමු ආසන බල මණ්ඩලයේ පිහිටේ ඌ වගේම අකුරැස්සෙන් ජාතික ජන බලවේගයට විශාල ජයග්‍රහණයක් ගෙන දෙන වැඩසටහන අපි ආරම්භ කරන්න ඕන. එයි අපිට තියෙන කැක්කුම අපිට තියෙන වේදනාව මේ රට අපේ දරුවන් අපේ අනාගතය මේ විදියට අපි ඇස් ඉදිරිපිට සුණු විසුණුමින් යන්න ඉඩ දෙන්න ඕනේ නෑ. මේ රට මුදව ගන්න ඕන. මේ රට අපිට හදන්න පුළුවන්. මතක තබා ගන්න. මේ රට හදන්න බැරි නම් ලෝකේ හදන්න රටක් නැතිව මතක තබා ගන්න. Watching the Life Traveler Channel.